හෙලෝ ගොඩක් දෙනෙක් කන්න ආසකෑමක්නේ අච්චාරු කියන්නේ. ඉතින් මං අද ඔයාලට රසම රස මැලේ අච්චාරු රෙසිපි එකක් අරගෙන ආවා. මුලින්ම අපි අච්චාරුවට ඕන සෝස් එක හදාගමු. ඉස්සෙල්ලාම අපි ඉඟුරු සුදු ලුණු ටිකක් අරගෙන හොඳට හීනියට තලා ගන්න ඕනේ. මේක ඔයාලා බ්ලෙන්ඩ් කරලා ගත්තත් කමක් නැහැ. ඊට පස්සේ විනාකිරි මේස හැන්දි 4කට වගේ මිරිස් කුඩුයි ලුණු කුඩු සීනි ගම්මිරිස් අබ පේස්ට් එක. මම මේ අබ පේස්ට් එක ගත්තට ඔයාලට අබ අඹරලා වුණත් ගන්න පුළුවන්. ඒකට අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එකක් දාලා හොඳට මික්ස් කරගන්න. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරනකොට ඔයාලගේ රස අනුව ඒවා අඩු වැඩි කරගන්න පුළුවන්. මැලේ අච්චාරුවට අත්‍යවශ්‍යම දේ තමයි රටඉන්දි. අපි මේ රටඉන්දි වල ඇටයි පොත්තයි දෙකම අයින් කරගන්න ඕනේ. මම මේ නිකම්ම අයින් කරගත්තට ඔයාලට මේකට උණු වතුර ටිකක් දාගත්තා නම් මේ පොත්ත නිකම්ම අයින් කරගන්න පුළුවන්. ඊළඟට අපි මැලේ අච්චාරවට ඕන අනිත් දේවල් ටික කපා ගමු. මම ඒකට කැරට්, ළූණු, මාළු මිරිස්, අමු මිරිස් අරගෙන තියෙනවා. මම මේවා ටික ගත්තේ හොඳට සෝදලා තෙත අයින් කරගෙන. එළවලු කපා ගන්නකොට මේ වගේ ප්‍රමාණයන් වලට කපා ගන්න. මම අමු මිරිස් ගත්තට අමු මිරිස් දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් අමු මිරිස් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මුලින්ම හදාගත්ත සෝස් එකට අපි අර සුද්ධ කරගත්ත රටඉඳි ටිකත් එකතු කරලා කෑලි හිටින් නැති වෙන්න හොඳට පොඩි කරගන්න ඕනේ. අපි දැන් හදාගත්ත පේස්ට් එකට එළවලු ටික එකතු කරගමු. එළවලු ටිකින් ටික මේ විදිහට පේස්ට් එකට දාලා හොඳට මේ එළවලු වල මේ පේස්ට් එක තැවරෙන විදිහට කලවම් කරගන්න. අපි මේ අච්චාරුව හදන්න විනාකිරි පාවිච්චි කරපු හින්දා ඔයාලා මේක හදනකොට ඇලුමිනියම් භාජනයක් පාවිච්චි කරන්න එපා. අපි දැන් අපේ අච්චාරුව හදාගෙන ඉවරයි. මේ තියෙන අපි හදාගත්ත අච්චාරුව. හැබැයි අපිට මේක දැම්ම කන්න බෑ. අපි මේ විදිහට ලන්ච් ෂීට් එකකින් මේක වහගෙන ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් වගේ ෆ්‍රිජ් එකේ තියලා ගත්තනම් හරි. මේ තියන්නේ අපි ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්තට පස්සේ අච්චාරුව. අපි මුලින් දාපු සීනි වලට විනාකිරි වලට මේ එළවලු හොඳට දැන් තැම්බිලා තියෙන්නේ. අච්චාරුවේ කලින් තිබ්බ වේලිච්ච ගතිය දැන් නැහැ. හොඳ වෙට් එකට තියෙනවා. මැලේ අච්චාරුව එක එක අය වෙනස් ක්‍රමවලට හදනවා. මේ මම හදපු විදිහ ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. ඔයාලා හදන වෙනස් විදිහක් තියෙනවා නම් ඒ රෙසිපි එකත් මාත් එක්ක ෂෙයා කරගන්න. අපි ආයෙත් අලුත් මලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ගිහින් එන්නම්.